ගෞරවනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝ රත්නයන් අවසරයි වෙනද වගේම මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ලස්සනම ලස්සන කතාව එක් දවසක් බරණැස් නුවර හිටියා බ්‍රාහ්මණෙක් මේ බ්‍රාහ්මණයාට හිටියා පොඩි වහු පැටියෙක් මේ වහු පැටියාගේ නම නන්දි විශාල ඉතින් මේ වහු පැටියා පොඩි කාලේ ඉඳන්ම හිටියේ මේ බ්‍රාහ්මණය ගාව ඉතින් මේ නන්දි විශාල ගවයා ටික ටික ලොකු වුණා ඉතින් මේ නන්දි විශාල ගවයාට හිතුණා මාගේ ස්වාමියාට කලගුණ සලකන්න ඕනි කියලා ඉතින් මේ ආකාරයට එයා ඒ ස්වාමියාට කිව්වා ඔබ මෙහි ඉන්න වැඩිපුරම ගල් තියෙන ගල් කරුවාගේ ගාවට ගිහිල්ලා ඔට්ටුවක් අල්ලන්න ඒ ඔට්ටුව තමයි මට කරත්ත 100ක් එකපාර කරේ තියාගෙන යන්න පුළුවන් කියන්න. ඒක හැබැයි එයා විශ්වාස කරන එකක් නැහැ. ඒත් මට එහෙම පුළුවන්. නන්දි විශාල ගවයා ආඩම්බරයෙන් කිව්වා. ඉතින් ඔන්න එදා ඒ ඔට්ටුව පටන් ගත්තා. ඒ ආකාරයට ඔන්න අපේ නන්දි විශාල ගවයා කරත්ත 100ම කරේ තියාගෙන පදින්න පටන් ගන්නකොටම අපේ බ්‍රාහ්මණයා කිව්වා අදින්න අදින්න ඵලයන් ඵලයන් කියලා ඊට පස්සේ ඒ නන්දි විශාල ගවයාට ගොඩක් දුක හිතුණා. ඉතින් මේ නන්දි විශාල ගවයා එක අඩියක්වත් හෙලෙව්වේ නැහැ. ඊට පස්සේ දා ඒ ඔට්ටුවෙන් පැරදිලා බ්‍රාහ්මණයයි ගවයයි ගෙදර ගියා. ඉතින් මේ නන්දි විශාල ගවයා ගෙදර ගිහිල්ලා කිව්වා මම ඔබ මට සැර කරපු හින්දා තමයි මම මේ ඔට්ටුව ඔබත් එක්කම පරාජය වුණේ කියලා. ඉතින් මේ අපේ බ්‍රාහ්මණයාට මේ ගැන වැටහුණා. ඉතින් ඊට පස්සේ දවසේ බ්‍රාහ්මණයා නන්දි විශාල ගවයාත් එක්ක ආයේ ඒ ඔට්ටුවට ගියා. ඉතින් අන්න එදා බ්‍රාහ්මණයා කිව්වා අදින්න මගේ හොඳ ළමයා වගේ අදින්න. ඇදලා ඔයා හපනේ කියලා පෙන්වන්න කියලා. ඉතින් මේ නන්දි විශාල ගවයාට ඒ ගැන සතුටු හිතලා එක හුස්මටම කරත්ත 100ම එකපාරම ඇදගෙන ගියා. ඉතින් බලන්න යාළුවනේ ඕගොල්ලොත් ඒ වගේ හොඳ වචනින්ම කතා කරන්න. කවදාවත් නරක වචනින් කතා කරන්න එපා. තලවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වෙන සත්පියුම් කියන වැඩසටහනට පුංචි ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. ඒ වැඩසටහන පැවැත්වෙන්නේ සෙනසුරාදා දිනවල. ඉතින් ඕගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.